අයිබෝවන් සුබ දවසක් ලංකාවේ දිනපතාත් එක්ක එකතු වෙලා ඉන්න සියලු දෙනාට කොවිඩ් 19 එන්නත් මාත්‍රා දෙක නිවැරදිව ලබා නොගත් හෝ කිසිදු එන්නතක් ලබා නොගත් ඔයාලා වෙනුවෙන් තමයි මේ වීඩියෝ එක ඒ හින්දා වීඩියෝට යන්න කලින් පුංචි ඉල්ලීමක් කරනවා තවමත් නාලිකාවත් එක්ක එකතු වුණ නැති කවුරු හරි ඉන්නවා නම් subscribe කරලා එකතු වෙන්න ඒ වගේම මේ වීඩියෝ එක කටියත් අතර ෂෙයා කරගන්න මන්ද විශේෂයෙන් මැද පෙරදිග රෝ සේවයේ නියුතු අම්මාවරු තවමත් දන්නේ නැහැ එන්නත් ලබා නොගත් අයට ලංකාවට එන්න පුළුවන්ද කියලා මම එහෙම කියන්නේ තවමත් මගේ වීඩියෝ වලට කමෙන්ට් කරලා අහනවා එන්නත් ලබා නොගත් අයට ලංකාවට එන්න බැයිද කියලා ඉතින් මේක අනිවාර්යෙන් ෂෙයා කරන්න කියලා ඉල්ලීම කරන ගමන් අපි යමු කතා බහට ඔයාලා දන්න පරිදි අද සැප්තැම්බර් මාසයේ 29 වෙනිදා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නව නීති රෙගුලාසි නිකුත් කරා එසේ නිකුත් වීමත් සමග සියලු දෙනාට එන්නත් ලබාගත් ලබා නොගත් සියලු දෙනාට කටුනායක ගුවන්තොට වලට පැමිණලා නිවසේට යමේ අවස්ථාව ලබා දෙනවා කිසිදු එන්නතක් ලබා නොගත් ඔයාලා එන්නතක් ලබා ගත්තත් දෙවෙනි එන්නත ලබා නොගත් ඔයාලා එසේම එන්නත් දෙකම ලබාගෙන දින 14 සම්පූර්ණ නැති ඔයාලා මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් අහන්න මම මුල සිට සරලව ඔයගලන්ට කියලා දෙනවා ගෙදරට යනකම් සහ ගෙදරින් ගිහිල්ලා නිරෝධානි විවරණකම් ඔයාලට කොහොමද වෙන්නේ කියලා. ඔයාලා මුලින්ම කරන්න ඕනේ ඉන්න රටෙන් PCR පරීක්ෂණයක් කරන්න ඕනේ ගුවන්ගත වියට පෑ 72ක් ඇතුළත. ඒ කියන්නේ ඔයාලට ගුවන් යානයේ තියෙන වේලාවට පෑ 72ක් ඇතුළත. PCR පරීක්ෂණේ කරලා එහි ප්‍රතිඵලය නෙගටිව් වෙන්න ඕනේ. එහි සහතික පත්‍රයත් අරගෙන ඒව අනිවාර්යෙන් ඔයාලා ඉන්න රටේ අනුමත ආයතනයකින් කරන්න. එහි QR කෝඩ් එක කියන එක සඳහන් වෙන එම සහතිකේ ඒකෙන් තමයි ලංකාවට ආව මඳුර ගන්නේ මෙය ඇත්ත PCR පරීක්ෂණ වර්තාවද්ද බොරු කද්ද කියලා ඉතින් ඔයාලා PCR පරීක්ෂණේ ලබාගෙන ගුවන් තොටුපළට ගියාම ගුවන් තොටුපළේ එයාලා ඉන්න එකෙන් ඔයාලගේ PCR පරීක්ෂණය සහ ගුවන් ටිකට් පත පාස්පෝර්ට් එක චෙක් කරලා ඔයගොල්ලෝ ගුවන් යානයට ගොඩනංවා ගන්නවා මේදී තව දෙයක් කියන්නම් විශේෂයෙන්ම මේ ගල්ෆ් එකේ ඉන්න අම්මාවරුන් අතර ෂෙයා කරන්න විශේෂයෙන් කුවේට් සෞදි වගේ ඉන්න අමාවරු අහනවා ගුවන් තොටුපළේදී මුදල් පෙන්වන්න වෙනවා කියලා. මේක ඇත්තරම මම මේකෙදි සඳහන් කරන්න ඕනේ දැනට ගුවන් තොටුපළකින් අපේ ගුවන් සේවයෙන් එනවා නම් එහෙම අහන්නේ නැහැ මුදලක් පෙන්වන්න කියලා. ඒත් සමහර ගුවන් සේවා වලින් පැමිණෙද්දී ලංකාවට එයාලා අහලා තියෙනවා ඔයාලා අතේ සල්ලි තියෙනවාද කියලා සමහරක් අයගේ බලලා තිබුණා. නමුත් එසේ බලන්න ඒක ඒගොල්ලන්ගේ ආරක්ෂාවට මන්ද ලංකාව තුල නිරෝධානීය නීතිය ක්‍රියාත්මක වෙන හොටෙල් නිරෝධානීයට ගියොත් මුදල් අය කරගන්න ඕනින්ද ඒ එන ගුවන් මගේ අතේ සල්ලි තියෙනවද කියලා බලන්නේ ඒකයි. නමුත් අපේ ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් එනවා නම් එහෙම බලලා තිබුණේ නැහැ මන්ද ලංකාව තුල රජයේ නිරෝධානීය තියෙන බව එයාලා පැහැදිලිවම දන්නවා. නමුත් එවැනි බැලීමක් සිදු වුණා නම් ඒ ඉදිරියේදී කොහොමටවත් සිදු වෙන එකක් නැහැ මන්ද ලංකාව තුල නිවෙස් නිරෝධානය දැන් ලබා දුන්න බවට තහවුරුයි සියලුම අයට එන්නත් ලබාගත් නොගත් සියලුම විදේශගත ශ්‍රමිකයන්ට නිවෙස් නිරෝධානය හිමි වුණේ හින්දා ගුවන් සේවයට අවදානමක් නැමැති බැවින් ඉදිරියේදී එහෙම කිසිසේත් බලන එකක් නැහැ කුමන ගුවන් සේවකකින් ආවා. ඒ හින්දා ඔගොල්ලෝ බය වෙන්නත් එපා කියන දැනුම් දීම කරනවා මන්ද. මේක ගොඩාක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක්. ඒකයි මේ වීඩියෝ තුල කතා කරන්නේ. ඊට පස්සේ ඔගොල්ලෝ ඉන්න රටෙන් ලංකාවට එනවා ලංකාවට ආවම මුලින්ම හෙල්ත් ලිගරේෂන් එක නැත්තම් ඔයාලගේ සෞඛ්‍ය පෝරමේ බාර දෙන්න තියෙනවා. ඒක ඔයාලට ගුවන් යානයේදී අනිවාර්යෙන් ලබා දෙයි. සමහරක් විට නැත්තම් ලංකාවට ආවම එතන තියෙනවා කවුළුවල ලංකාවට ආවම පළමුවෙන්ම ඔයාලට තියෙන සෞඛ්‍ය පෝරම බාර දීලා එතනින් ඔයාලට සීල් කරලා දෙනවා. ඒකල්ල එක පිටපතක් තියාගෙන ඔයාලා පිටපත ඔයගලන්ට බාර දීලා ගුවන් තොටුපළ ඇතුලෙන් ගිහිල්ලා ඊට පස්සේ ආගමන විගමන කටයුතු කරගෙන ඔයගොල්ලෝ ඩියුටි එකකින් බඩු ගන්නවා නම් ඩීඩ්‍රිකින් බඩුත් අරගෙන ප්‍රධාන පීඨිකාවට ආවට පස්සේ ඔයාලව PCR පරීක්ෂණය සඳහා යොමු කරනවා. PCR පරීක්ෂණය නෙගටිව් නම් ඕගොල්ලන්ට ගෙදර යාමේ අවස්ථාව දෙනවා. මෙම PCR පරීක්ෂණයට මුදල් අයවීම සම්බන්ධව ඉදිරියේදී දැනුවත් කරනම් මන්ද මේ කෙසේ වෙයිද කියලා තවම තහවුරු කරන්නේ නැහැ. පසුගිය දිනවල නම් ගුවන්තොටුපළේ තියෙන PCR රසායනාගාරයෙන් රුපියල් 8200ක පමණ මුදලක් ඩොලර් 40ක මුදලක් තමයි අය කරේ. ඉතින් ඒ පිළිබඳ ඉදිරියේදී විදේශගත ශ්‍රමිකයන්ට මේ අය කරයිද නැද්ද කියන දේ ඉදිරියේදී හරියටම දැනුම් දෙන්න. දැන් ඔයාලට PCR එක නෙගටිව් වුණාම ඔයගොල්ලන්ට ගෙදරට යන්න පුළුවන්. මෙහිදී කියන්න ඕනේ ඔයගොල්ලන්ට කැමති නම් ගෙදරින් වාහනයක් ගෙන්න ගන්න පුළුවන්. එසේත් නැතිනම් ගුවන්තොටුපළේ තියෙන ප්‍රවාහන ආයතන විසින් ලබා දෙන ටැක්සියක් අරගෙන ඔයගොල්ලන්ට යන්න පුළුවන්. නමුත් ඔයාලට කැමති නම් ගෙදරින් එකක් ගෙන්න ගන්න කිසි ගැටලුවක් නැහැ. ඊට පස්සේ ඔයාලා ගෙදරට ගියාම
ප්‍රදේශයේ ඉන්නවා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීතුමා එතුමාට ඔයාලා දැනුම් දෙන්න ඕනේ අපි ආවා අපි නිරෝධානය වෙනවා කියලා ඊට පස්සේ සෞඛ්‍ය පරීක්ෂකතුමා ඒ සඳහන් කරගන්නවා ඒ වගේම ගුවන්තොටුපලේ තියෙන PCR පරීක්ෂණ මධ්‍යස්ථානෙනුත් ඕගොල්ලන්ගේ පිළිපද ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමාට දැනුම් දීලා තියෙනවා ඊට පස්සේ ඔයාලා දැන් ගෙදර දින 14ක් නිරෝධානය වෙන්න ඕනේ නිරෝධානය වෙද්දී ඔයාලට කොහෙවත් යන්න බෑ ගේ ඇතුළේ ඉන්න ඕනේ दिन दुलाहांट नवत PCR परीक्षण करोने PCR परीक्षण आसाने तीन रजे अनुमतायतनेरगण पुलवांग आसाने रोहल की करगण पुलवांग सदा निवस हेकिन दिन दुलाहा PCR इट पास प्रतिपल वाला एक प्रदेश मादन सौख्य परीक्षक तुम्हारा नवत दिनोने इट पास ओहसी वाला निरोधाने निधास करण ඔන්නෝයි විදිහට තමයි ඕගොල්ලොන්ගේ නිරෝධාන කටයුත්ත සිදු වෙන්නේ. එන්නත් ලබා ගත්තා නිවැරදිව සම්පූර්ණ නැත්තම් හරි කිසිදු වෙන්නතක් ලබා නොගත්තා නම් ඔන්නෝයි විදිහට තමයි ඕගොල්ලොන්ට ගුවන්තොටුපලින් ඇවිල්ලා ගෙදරට ඇවිල්ලා නිරෝධානය ඉවර වෙන්නේ. නැවත සරලව කිව්වොත් ඔයාලා ඉන්න රටෙන් පැය 72ක් ඇතුළත PCR පරීක්ෂණයක් කරගත්තා. ලංකාවේ එයාපෝට් එකට ඇවිල්ලා සෞඛ්‍ය පෝරමේ බාර දුන්නා. ඉන්පස්සේ එයාපෝට් එක තුලදීම PCR පරීක්ෂණය කරගත්තා. गेदट्ट आवा गेदट्ट आविल्ला प्रदेशे महाजन सौख्य परीक्षक तुमाट किव्वा वाला गेदर आवा केला ईट पस्से निरोधाने दिन 14ක් ඉන්නෝනේ 12වෙනි දවසේ PCR පරීක්ෂණයක් කළා එහි ප්‍රතිඵලය ආවම එයත් महाजन सौख्य परीक्षक तुमाट දැනුම් දුන්නාම ඔව් නිරෝධාණයෙන් අවසන් කරනවා ඔන්න විදිහට තමයි වෙන්නේ ඒ වගේම තවත් දෙයක් කියන්න ඕනේ ඔයාලා නිවස කුඩා නිවසක් නම් නිරෝධානේ වෙන්නේ ඉඩ නැත්නම් ගෙදර එක කාමරේ නම් තියෙන්නේ නැත්නම් ගෙදර කුඩා ළමයි ඉන්නව නම් උගලන්ට බයක් තියෙනව නම් ගෙදර ගියොත් ගැටලුවක් කියලා ඔයාලට රජේ නිරෝධානේ පුළුවන් මෙම නීතියේ සඳහන් කරලා තිනවා නිවසේ නිරෝධානේ වීමට ඉඩකඩ පහසුකම් නැති අයට නොමිලේ රජේ නිරෝධානේට යන්න පුළුවන් කියලා ඉතින් ඒ පරිවිඩයත් ඔයගොල්ලෝගේ දැනුවත් කරන්න ඕනේ ඒ නිසා එවැනි අයත් කිසිදු ගැටලුවක් ඇති කරගන්න එපා ඔයගොල්ලන්ට එයාපෝට් එකට ඇවිල්ලා කෙලින්ම එතෙන්දි තෝරගන්න පුළුවන් රජේ නිරෝධාන මධ්‍යස්ථානයකට අපි යොමු කරන්න අපිට නිවස නිරෝධානය සඳහා පහසුකම් නැහැ කියලා කිව්වම ඕගොල්ලෝ රජේ මධ්‍යස්ථානයකට යොමු කළා එහිදී PCR පරීක්ෂණයක් කරලා නැවත දින 14ක් සම්පූර්ණ මතින් PCR පරීක්ෂණයක් කළා ඔයාලව නිදහස් කරයි කිසිදු ගැටලුවක් තොර ඒ වගේම කොරෝනා හැදුන අයට කොහොමද වෙන්නේ කියන විස්තරේ මම ඊළඟ වීඩියෝ එකේ රැගෙන ඉන්න කරුණු කාරණා සියල්ල ඔයාලට පැහැදිලි වෙන්නේ නැතයි කියලා හිතනවා එහෙනම් ලංකාවේ දිනපොතෙන් සමුගන්න අවසරයි එතෙක් ඔබ සැමට සුබ දවසක් මම මලිදු තේනුවරේ